අදත් විිතෘක් මල්ගමගේ චනල් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබදන්නවා දැම් මේ ශැනල් එකක සබස්කරයිප් කරපු නරබන හැමෝම අපි සාමාන්‍යයෙන් සතියකට වතාවක් දෙකක් ලංකාවේ පලවෙන පොතක් අලුත් පොතක් හෝ පරණපොතක් ඔගොල්ලො වෙත අරගෙනේ නොම්. අද මමාරකෙනාවේ මුද්‍රණයෙන් ස කිහිපයක් ගත වෙච්ච පොතක් හැබැයි මේ පොත මම ඉස්සල්ලම දකින්නේ දැනට අවුරුදු තිස් පහකට විතර කලින් එමගේ පාසල් පුස්ත කාලේ තිබ පොතක් හැටියට. එ පොත ලංකාවෙන් නතුරු දහන් වෙලා ගියා පස්සෙ කාලෙක මේක පිළිබඳව දෙදස් විසි දෙක අවුරුද්දේදී විශාල කතා බහක් ඇතිවඩක් ඇතරම් පොත ගෙන නෙවේ කතාාව හැතිවුණ. කත ැ වනේ පොතේ නම පිළි බඳව. දෙදාස් විසි දෙක කියන්නේ ලංකාවේ දේශපාලනයේ බරපතල කුණාට හැමූ වසරක් බදන්නවා මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජනායකයෙක් දෙදාස්දිිසි දෙකවෙනකං උද්ඝෝෂණයක් නිසා තමගේ තනතුර හැරදාලා ගිහිල්ල නෑ දෙදාස් විසි දෙකේදී එක සිද්ධ වුණක් ඒත් එක්කම කරලියට හපු පොතක නමක් ලංකාවේ දෙදාස් විසි දෙක වුරුද්දේ බැටියම් කියවිච්ච පොතේ නම වුණක් සාමාන්‍යෙන් පොතක නමක් කියවෙන්නේ රාජ සම්මානයක් ගත් හම සරණ පුස්තක සම්මානයක් ගත් හම හෙමනැත්තං මොක කෝආන්දෝලනයකට තුට්දන මාතෘකාවක් තෝරාගෙන ඒතු රාගත්ත මාතෘකාවයක් ගතේ පොතක් ලේ ව උදදාාහරණයක් කට බුදුන්ගේ රස්තියාදුව නබත් පොතේ නම ලංකාවේ එක් තරා දේශපාලක්ඥියෙක්ට ආදේශකර හින්දා තවත් දේශපාලක්ඥියෙක් විසින්. මේ පොත ඉතාමත් ජනප්‍රිය වුණා. පොතේ නම අවලස්සන අමෙරිකානුවන් දැඟඔබ දන්නවා මම කිව් දේහරී කියල දෙඩාස් විසි දෙකවුරුත්තේදී. ලංකාවේ වැඩියම පොතක නමක් කියවුවනම් ඒ. මේ අගලි ඇමරිකන් කියන නම තමයි කියව්ේ. හැබැයි එ නම ඉස්සල්ලම මට මතක හැටියට පාවිච්චි කලේ උදයේ ගම්ම පිළ දේශපාලඥය. ඔහු මේ නම පාවිච්චි කළේ ඒ පොතේ තියෙන අභ්‍යන්තරයේ ඇතුළත තියෙන කාරණාව පිළිබඳව කතා කරන්න නෙවි.ඒ පොතේ නම එක් තරා දේශපාලක්ඥයෙක් ආදේශ කරන්න. ඉඩ පස්සේ. වසර ගණනාවක් හතානුකර හිටපු වසර ගණනාවක් සම්පූර්ණයෙන්ම වැැලිල්ලා තිබ්බ පොතක් එක සැරටි සරහට එන්න පටන්ගත්තා මේ පොතේ පරණ මුද්‍රණ තියෙන ඇහයෝ ඒවා සමාජ මාධ්‍යවල පල කරන්න පටන්ගත්තා පොත පිළිබඳව සාකච්ඡා වෙන්න පටන්ගත්තා. ඔයා අතරේ මේ හොයාගන්න බැරුව තිබ පොත කඩුල්ල ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කරලා මහජනතාවට එළි දැක්වවා අගේ පොත්ත තමයි මාගාව දැන් තියෙන්නේ. විිලියම් ජේ ලෙටර සහ වියිජන් බර්ඩික් කියන ඇමරිකානුව දෙනා ලියපු අවලස් සන ඇමරිකානුව ද අග්ලි අමරිකන් කියන පොත. මේ පොත මොනුව ගැනද. ද මමකිව්වා අර ලංකාවේ නම් කරපු පුද්ගලයා පිළිබඳව නෙවෙයි මේ පොත ලිය වෙලා තියෙන්නේ කියලා. එනම් මොකක්ද මේ පොත. ඒගේ ම මකිව මන අවරුදු තිෂ්පාකට විතර කලින් මේ පොත දැකල කියවල තිබ්බ පසල් පුස්ත කාලින් කියලා. එකඇන මේ පරණ පොතක්. ඕ මේ පොත මුද්‍රණත්වාරයෙන් පිටවෙන්නේ එක්දාස් නමසය පණස් අටේ හමරිකා වෙදී. අමරිකාවෙදි මේ පොත පිට වෙන්නේ එක්දදාසසය පණස්ස අටේද පස්සෙ කාලෙක මේක ලෝවපුරා පරිවර්තනය වෙලා ප්‍රචාරය වෙලා යනෝ. එක් නවසය පනස් සට වෙනකොට ලෝකය කලවුරු දෙකට බෙදුල තිබ්බා. ඒ ඇමරිකාව සහ සෝවියට් සංගමය කියලා. මේ බලගඳවුරු දෙ අතර යුද්ධයක් ප්‍රවතුුණා ඒ ුද එලිපිට පේෙන් ැතිබ නැති යුද්ධයක් එහිදකට කිවේ කෝල් වෝ කියලා සීතල යුද්ධය කියලා මේ සීතල යුද්ධය අස්සේ රිකා එක් ජනපාය ඒගොල්ලන්ගේ ක්‍රමවේද පාවිච්චි කරලා රටවල් ඒගොළගේ පැත්තට නැම්බරු කරගන්න උත්සාහ කරද්දිී සෝවිය් සංගමේ සෝවිය් දේශයරෝ සෝවීට ුසිාව ඒගොල්ලගේ උපක්‍රම පාවිච්චි කරලා ඒගොල්ගේ පැත්තට රටවල් නම්ම ගන්න උත්සාහ කලා උදදාාරණය කටයට දෙවනලොෝ යුදධ පසේ නැගෙනෙහිර රපී ටවල් බෞතරයක් සමාජවාදී කොමිනිස්වාදී රටවල් බෞඩ පත්ව වන. ඒ වගේ ආසියාාවට ඇමෙරිකානු සහ සෝවියට් සගමය බලපෑම මේ පොතින් විග්‍රහ කරනු. මේ පොතේ තියෙනවා රටක් සර්කානු දය සර්කාණු දේශය කියන්නේ මනක් කල්පිත රටක්. හැබයි මේකේ හැදිින්වීම් බල තියෙනවා මේ රට කාම්බෝජය තායිලන්තය වියට්නාමය ආශ්‍රය කරගෙන නිර්මාණය වෙච්ච කටක් කියලා. මොහද පොතේ කතාකිරෙන කාරණා සම්බන්ධයෙන් ගත්ත හම නිතර තායිලන්තය විියට් නම් සහ කාම්බෝජ්ජය ගැන මේක කතාකිරන ඉන්දුනිශසියාව ගැනත් කතාකිරෙනවා. එ හින්දා සර්කාණු දේශය ඒ අවට නිර්මාණය කරන්න ඇති කිය මේ කතවරුන් නිසින් අපිට හිතන්න පුළුවන්. මේ පොත ප්‍රබන්ධයක් මේක නවකතාවක් හැටියට නම් කරනවා. හැබැයි. මේ පොතේ මට මතක හැටියට පරිච්චේද විසි දෙකක් තිබුණා මේ පරිච්ෂේද විසි දෙකෙන් කතා කරන්නේ විවිධ පුද්ගලයෝ පහළවක් දාසයක් පිළිබඳව උදාහරණයක් හැටියර ගත්තොත් මේ පොතේ අපිට අහම්බුයිෙනවා ලුවීලා දෙන්නෙක් එක්කනෙක් ඇමරිකන් ලුුවී කෙනෙක් ලුවිසිස් දෙවැනික් කෙනා රුසියන්ුවෙක් ඒ දෙදෙනගේ කතන්දර පරිච්චේ දෙකට දෙකකට වැඩිය මේක කතා කෙරන්නේෙ නැහැ. ඉද පස්සේ ඔබට හම්බුව එෙනවා ෆීනියන් පියතුමා ඔහුත් එක පරිච්චේ දෙකින් ඉතර ඉවර වෙලා යනවා. ඉනට ඔබට හම්බු එෙනවා ජෝන් බිං Tomම් නොක්ස් වගේ චරිත මේ වගේ විශාල ප්‍රමාණයක් චරිත ගති උදහරණයක් ඇැටේ වැදගත් චරිතයක් තමයි ත හෝමඇත්කින්ස් ඇත්තටම අවලසන ඇමරිකානුව තමයි ඇඩ්කින්. ඒ ඔහු රූපයෙන් ඇත්තටම අවලස්සන නිසා. ඒ නම් කිරීම කරන්නේ හෙමයි. හැබැයි ඔහ න්ජිනේරුවෙක්. මේ පොතේ පෙන්නන්න හදන්නේ අගනිදික ආසියාවට ඇමරිකානු බලපෑම සහ. මේ කතුවරුන් දෙෙන උත්සා කරනවා ඒ කොච්චරහ සමදද කියලා එවගේ ඕන් යෝජනා කරවා කෙරෙන් වුවනේ මොකක්ද කියලා ඇමෙරිකාවට තමුන්ගේ පැත්තට රටවල් නම්මගන්න ඕන්නම් ඔවුන්ගේ තානාපතිහාන් හිළධාරීින් හරහා කළයුත්තේ මොකදද කියන එක ගැනත් මේ පොතේ දිගින්දිකටම යෝජනා කරනවා උදාහරණයක් හැටියට මේ පොතේ විසි දෙවන පරිච්චේදයඒක තැනක තියෙනවා ලංකාව ගැනත් ලංකාවෙ ඉන්න රුසියානුතානාපති එවට ලංකාව හිටපු චීනතානාපති වගේ අය එකන කොමිනිස්ට රටවල්ලින් සමාජවාදී රටවල්ලොලිින් හපු අය ඔවුන් සිංහල භාෂාව කතා කරනවා ඔවු ත්‍රශ්ට කරනෝ ඇමෙරිකානු රාජයෙන් ඔබ තානාපති නිරධාරීන් රටකට යවදදි ඔවුන්ගේ රටේ භාෂාව කීදෙනෙක ගනලා තියෙන ොකද හේතුව රටකට යම් කිසි බලපෑම කරන්න නං මේ තානාපති නිලධාරීන් ඒ රටේ භාෂාව අනිවාරයෙන් දැනගෙන යා යුතුයි කියලා ඕන් යෝජනා කරනවා. දෞදාහරණයක් කට අපි අහලතිීන කතාවක් ඇත්තරම පාසැල්ලෙන කාලේ ජීපි මල්ලසේ කර මහතා ලංකාේ මල්සක ඩක්ෂන්රික හදපු ජිපි මල්ලසේ කර මහතා ගුණපාල මල්ලසේ කරම මහතා ුසියායන්ු නාපති හැටියට ලංකාවෙන් පිටත් වෙලා රුසිියාවට යන්න නැවකං ඔහු නැවගමනය කරන කාලය අතරතුර රෘසියාන්ු භාෂාව ඉගනගෙනගි හිල්ලා නැවෙන් බහින්නේ රුසියාන්ු භාෂාවෙන් ඔවුන්ට කතා කරමින් තකොට භාෂාවක් කියන්නේ රටක් නියෝජනය කරන අතිශය බැදගත්වෙන කරණාවක් කියලා මේ කතුවරුන් දෙදෙන විලියම් ලෙඩ්‍ර සහ එෝජන් බර්ඩික් අපට පෙන්නලලා දෙනුවා ෝකයට පෙන්ල දෙනවා ඇමරිකා රජයට පෙන්නල දෙනවා. ඒ වගේම තමයි ඇමරිකානු අසමත්වී උදාහරණයක් හැටියට මෙක ඉන්න හරි අපූරෝ කුකුලු විසේ සක්්‍යයෙක්. Tomො ඔහු කාම්බෝජ්ජයට ඇවිල්ලා නිරීක්ෂණය කරනවා කාම්බෝජයඉන්න කිකෙලියන් වසරකට සාමාන්‍යයෙන් බිත්තර කියයක් දානෝද කියලා. ඉඩ පස්සේ ඔහු හොයගැනීමෙන් පස්සේ කාවට යෝජනා කරනවා කාම්බෝජයේ දියුණු කරන්න නාං ඔඕන්ගේ පෝෂණ තත්වේ වැඩිදියුණු කරන්නං ඇමරිකාවේ දෙමුහුන් කරනලද හොඳ කිකිලියන් මෙච්චල ප්‍රමාණයක් කාම්බෝජටේ වන්න කිය. නමුත් ඇමෙරිකාව කරන්න දෙමොකක්ද. ඇමරිකාාව ඒ යෝජනාව විසිකරලදාලා කාම්බෝජයට හයිවේ එකක් හදල දෙනවා. හයිවේකකින් මිනිස්සුන්ගේ ජනජීවිතය වැඩිදිියුණු වෙන්න වසර ගණනාවක් යන්න පුළුවන් කියලා අපත් පොඩි අත්දැක ීමක් තියෙනවා. ඒ වෙනුවට මේ රටේ බිත්තර බහුල කරාන රට සාමාන්‍යයෙන් ආර්ථික වශයෙන් සෑහෙන ප්‍රමාණයක්කි සරහටේ නෝ පෝෂණය වශය නි සරහටේ නවා. නොත් ඒ වෙනුවට ටොම්ව කාම්බෝජය නිෙලවල දාලා ඇමෙරිකානු නිලධාරීන් ඒ වෙනුවට අධිවගී මාර්ගයක් ඕන්ට හදලා දෙරවා. මෙන්න මේ වගේ අමන මරි මෝඩ වැඩ විශාල ප්‍රමාණයක් මේ පොතේ එළි දරව් කරනවා. උදහරණයක් හැටියත අවලස්සන ඇමරිකානවා එකයන්නේ. හොමට්කින්ස් ඔහු පරණ බයිසිකල් පාවිච්චි කරලා වතුර මෝටරයක් නිර්මාණය කරනු. මේ වතුරමෝටරය නිර්මාණය කරද්දත් අර වගේම බාධක ඇමරිකානු නිලධාරීන්ගේම එල්ලවෙනුම්. මෙන්න මේ වගේ ඇමරිකාවේ අගනිිදිග අසියාවේදී ඇමරිකාව අසමක්වීම පිළිබඳව කතාව යුජන් බර්ඩික් සහ විලියම් ලෙඩර එක්දාස් නමසය පනස් සටේති හෙළිදරව කරනවා. මංහිතනවා පස්සෙ කාලක ඇමෙරිකාාව ක්‍රියාත්මක වෙච්චා ආකාරය පිළිබඳව බැලුවහම සමහරවිිට මේ පොතේ තියෙන කරුණු ගොළන්ගේ රාජ්‍ය දෙපාර්තුමේන්තුව විදේශ දෙපාර්ථමේන්තුව පිළිගන්න ඇතියි කියලා. මොහොද ලංකාවට එ සහර ඇමෙරිකානු නිල්ලධරින්. සිංහල ඉගෙනගෙන නවා ඒ වගේම ඔවන් දලදාවඳින්නේ යනවා අපිට පේනවා එකනේ ඔවුන් යෝජනා කරනවා මේ පොතේ පුළුවන් තරං ඒ රටේ තානාපති නිලධාරීන් ඒ යන රටවල්වල ඔවුන්ගේ සංස්කෘතිය භාෂාව හොඳින් ඉගෙනගෙන යා යුතුයි ඒ සඳහා මාස කිහිපයක පුහුණුවකින් පස්සේ මේ තානාපති නිලධාරීන් ඒ රටවල් වුවට යැවී යුතුයි කියලා මෙන්න මේ වගේ කතන්දරයක් තමයි අපි පොතේ ගලාගෙන හදී දකින්නේ. එතකොට පරිච්චේද විසි දෙක්තිේ නො පරිච්චේද විසි එකම අරමම කිව්ව වගේ ආගමහරහා දේශපාලනය රටක් තුළට ගෙන්න්නවීම ඊළඟට ව්‍යට්නාමේයට කරන භරපතල ඇමෙරිකානු මැදිහත්වීම මේ පොතේ බරපතල විදියට සාකච්ඡා කරනවා. ඊළඟට රුසියානුවන් ඇමරිකානුවන් මම්මුලා කරවන හැටි සමහර අවස්ථාවල සමහර රටවල්ල උදාහරණයක් හැටියට ඇමෙරිකානු ආාර රුසියානු ආදාාර හැටියට ගංවලට යන හැටි එකන. නැබයි බාන්න්‍ය ඇමෙරිකානු ආදාර හැබැයි ගංවලට යනකටඒ රුසිය අනු ආදාාර බවට පත්වන හැටි කොහො මොනතරම් සූක්ෂමව රුසියානුවන් මේ ක්‍රමවේදේ ක්‍රියත්මක කරවනවාද කියන එක ගැන මේ පොතේ දීර්ගව සාච්ඡා කරෙන. හැබැයි විසි දෙවනි පරික්්චේදයටටාව හම ඔබට බලාගන්න පුළුවන් ඕුන් කියනවා කතුවරුන් දෙනා කියනවා. මේ පොතේ ඇත්තටම ප්‍රබන්ධ චරිත තිබේ මොනද ඇත්තම චරිත මොනවාද කියලා. එතකොට ඇත්තම චරිත ඕවන්ගේ ඒ නමින් මන තිවුණත් ඇත්තටම සිද්ධවෙච්ච සිද්ධීන් සහ චරිත අල්ලා මේ පොතලිව්වයි කියලා ඕන් කරුණු ඉදිරිපත් කරනවා. ඒවගේම ප්‍රබන්ධ චරිතත් මොනවාද කිය එක ගැන අන්තිපට බලාගන්න පුළුවන්. ප ම ඉසල්ලකිවෝ වගේ කඩුල්ල ප්‍රකාශනයක් ඉතා ම ඇතකදී එළි දැක්ව පොතක් පොත දෙදස් විසි දෙකේ ප්‍රකාශයට පත්ච්ච මුද්‍රණයක් හැටියතයි මගේ අතේ තියෙන්නේ. පොතේ නම දාගලි ඇමරිකන් අවලස්සන ඇමරිකානුවවා හැටියට සිංහලට පරිවර්තනය වෙන්නේ පරිවර්තනය කරලතියනේ රේකාශ්‍රී නුන්ගමු විතාන කියන නවක පරිවර්තිිකාව. පොතේ අවසාන පිටුවේ පොත පිළිබඳව ෝක විධ ැංවල පරවෙච්ච කාරණනාහිපයක් මංහෝ බඩේ දරව කරනවා. ලනු ගෙඩියයක්ක් පොතු අරිනාක්මෙන්් සීතල යුද්ධ සමය ගැන සංකයේ තාත්මකව පෙන්වාදෙන ලියවිල්ලකි. එම කියන්නේ මරිකානුන ගැන හිරසියන්නු සබඳතා සංඟරාව. ඉතා වැදගත් බෝම්බ ප්‍රහරයකි නිව්‍යෝක් හර ට්‍රබියන් පත්තරෙහිම කියනවා. පිටපත් ිලියන ගනක වැඩිමාලවයක් පෙන්වාමින් මෙරිකානු ප්‍රතිපත්තිය සු සු කළ චෝදනාාවක සත්‍යය මසූ ්‍රබන්ධයකි. නි්‍යෝක් ටයින් කියන්නේ. අන්න හෙමයි. පොතේ සමහර තැන්වල ඩොයිලි ක්‍රමය අනුගමනය කරලා තියෙනවස්ථ ඔගුලට බලාගන්න පුළුවන් කියලා මට හිතෙනවා. එකැනේ ඩොයිලිත් සම්පූර්ණයෙන්ම සිංහල ඉගනගෙන සිංහල පැත්තැන්ගි හිල්ලනේ හඳවඩට රාජ්‍ය යටත් කරගන්න අයු දෝලින් බැරි වෙච්චයක එතකොට ඒ ක්‍රමවේදේම තමයි ඇමරිකාව පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ අක්නේ දිකාසිය අනු රටවල්ලුවට හැබැයි පස්ෙ කාලෙක අපි දන්නක යවුණෙක් දස් නවසේ පනස් සටේ දෙදස් විසි ගනන්ගෙනකොට ඒ බලපෑම යම් ප්‍රමාණයකට ආසියාවෙන් මැද පරදිකට ඇමෙරිකාවාරගෙන ිහිල්ල ති න කියලා අපි දන්නවා. සොයාගෙන කියවන්න. හොඳ පොතක් ලෝක දේශපාලනයේ බල්ල තුලනය පිළිබඳව බලවත් රටවල් වල බලපෑම පිල්ිබඳව මැදිහත්වීමම පිලිබඳව සැහන වබෝධයක් ගන්න පුළුවන්. ඇත්තටම පොතක් කියව් හම හිතෙනවා හැම තිස්සම? ජාත්්‍යන්තර කුමන්ත්‍රන ඇමරිකානු කුමන්ත්‍රණ කියලා කියද්දි අපි හිනාවනය එක වැරදිද කියලාත්. මොකද ඒ තරම් ප්‍රමාණයක් ඒ වගේ බලවත් රටවල් අපේ වගේ පොඩි රටවල්ලෝලට බලපෑම් කරනවා කියලා ඇමරිකානු විශේසක් ඥෝ දෙනෙක්ම පොතකින් ඉදිරිපත් කරනවා. හොයාගෙන කියවන්න. අවලස්සන ඇමරිකානවා කඩුල්ල ප්‍රකාශනයක් නැවත දවසක තවත් පොතක් කරගෙන අපි හම්බුගෙනවා ඕගල්න්න්. එතෙක් මග චනල්ලෙ සබස්කයි් කලනති හැමෝට වාරාධන කර න සස්යිප් කරලලා බෙල්ලයිකන්නෙගත් කලික් කරලා යන්න කියලා. නැවත දවස හමුව එන්නක්. අයි ුවන්.